අල්ගුවන් අදගන්න ගතල් පල්ලි මතවට ඇසින්ි පොරගින් අක්කම රවි කරගන්න වනසෙක් තියන් බරෝ ඔව බලමු මේ ස්ටෝරි කොයි වගේ වෙයිද මේ ග්‍රැෆික් මොනවද ඊට පස්සේ මේ එකතු ලයින් කැරක්ටර්ස් මොනවද ඒ වගේම මේකට අලුතින් එකතු ලන වෙපන්ස් ඒ වගේම මේක අලුතින් තව මොනවද කරන්න පුළුවන් ඇක්ෂන්ස් සහ ඔයගොල්ලෝ මේ ගේම් එක ගැන දැනගත යුතු දේවල් මොනවද කියලා අපි කතා කරමු ඔගල් අපි පළවෙනිදම කතා කරමු මේක ස්ටෝරි ගැන. ඕගලන්ට පේනවා ඇති මේක නිකන් ඊජිප්තුවේ තියෙන සීන් එක. ඒ කියන්නේ මේක හදලා තියෙන නයිල් නිල ශිෂ්ටාචාරයේ දියුණුතම කාලය. දියුණුතම කාලය අල්ලලා මේක අපිට කියන්නේ. මේකේ තමයි ඇසිසින් සමාජය පටන් ගන්න කාලය. ඒක ඒගොල්ලොම කියන විදිහට ඇසිසින්ලා ඉපදෙන්නේ මෙතනදී තමයි. ඔගලන්ට දැන් මෙතන පේනවා ඇති උගුස්සක සහ අපේ ප්ලේයර්. මේ ප්ලේයර්ගේ නම තමයි බයික්. මේ උගුස්ස තමයි සෙනු. අනික දැන් ඔගලන්ට මේ හයිද පේනවා ඇති අපි වෙනදට ගහපු ඇසින්ස් ක්‍රීඩ් ගේම් එකට වඩා ටික නුහුරු ගතිය. ඒ කියන්නේ ඔයගොල්ලෝ වුණා උඩ බලන්න මේ උඩ නිකන් ලයින් එකක් කියන්නේ ලයින් එකේ ප්‍රශ්නාර්ථ ලකුණු තියෙනවා. ඒ කියන්නේ අපේ ඉස්සෙල්ලා තිබ්බ ගේම් වල සයිඩ් මැප් එක වෙනුවට මේ පාර මේගොල්ලෝ ලයින් එකකින් පෙන්නනවා මැප් එක. ඔන්න බලන්න අපි දැන් යන්න බැරි තැන් වලට අපේ උගුස්ස තමයි යන්නේ. ඒ කියන්නේ අපිට යන්න බැරි අපහසු තැන් වලට අපේ උගුස්ස යවලා අපිට එතන වෙන දේවල් එතන කවුද ඉන්නේ කියලා තොරතුරු ටික අපිට ගන්න පුළුවන්. හරියට ඔයගොල්ලෝ ගහලා ඇති Watch Dog 2 එකත් අපිට ඩ්‍රෝන් එකක් යවලා එතන වෙන තොරතුරු මොකද කියලා බලා ගන්න පුළුවන්. මේකත් ඒ වගේම තමයි. මේකේ වෙනස තියෙන්නේ මේකට උගුස්සෙක් පාවිච්චි කරලා තියෙන්නේ. මේකේ අපි ඇක්ෂන් සහ වෙපන්ස් ගැන කතා කරනකොට මේකේ වෙපන්ස් නම් ගොඩක් අප්ග්‍රේඩ් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඇක්ෂනුත් අපි වෙනදා ගහපු ඇසිසින් ස්ක්‍රීඩ් ගේම් එකේ තියෙන ඇක්ෂන් වලට වඩා වැඩියමක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලන්ට ඉදිරි බලා ගන්න පුළුවන් මේකේ හැංගිලා ඉඳලා මරණ විදිහ හා මේකේ ආයුධ මේ විසිකිරෙන විදිහත් ඔක්කොම වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ අපිට පෙන්වන ලූට් එකත් හයිලයිට් කරලා පෙන්වනවා. ඒ වගේම තමයි අපේ තව අපේ ආයුධේ කැඩිච්ච තැන් එහෙම තියෙනවා නම් අර මැරුණ එක්කෙනාගේ ආයුධයත් එක්ක ඒක කම්පයර් වෙලා අප්ග්‍රේඩ් වීමක් සිද්ධ වෙනවා. අර දැක්කද? මේ ගේම් එකේදී අපිට අලුතින්ම බලා ගන්න පුළුවන් මේ උඩින් තියෙන ලෙවල් බාර් එක. ඔගලන්ට දැනට පේනවා ඇති රත්තරම් පාටින් උඩින් ලෙවල් බාර් එකක් යනවා. ලෙවල් බාර් එකේ දැනට 6 කියලා දිනනවා. මේකෙදින් වෙන්නේ ඔයා කාවරි මරනවා නම් ඒ මරණ එක්කෙනා යම්කිසි ස්ටයිල් එකකට මරනවා නම් ඒකෙන් ඔයාගේ XP අගේ වැඩි වෙලා ඔයාව ලෙවල් අප් වෙනවා. ඔයාට දැන් මෙතනදී බලා ගන්න පුළුවන් එහෙම ලෙවල් අප් වෙන තැන. අනික මේ ලෙවල් අප් වෙච්ච තැනදී ඔයාට එක එක ආයුධ අන්ලොක් වීමක් සහ ඔයා එතනදී ඔයාව නම් කරනවා එතන ඇබිලිටි පොයින්ට් එකක් විදිහටත්. ඔයාට බලා ගන්න පුළුවන් ඒ දකුණට පැත්තෙන් ඔයාලා පෙන්නවා ඔයාගේ අන්ලොක් වෙච්ච දුන්නත් ඔයාට මේ මෙතනදී බලා ගන්න පුළුවන් මෙයාලා පළවෙනි වතාවට පාවිච්චි කරන ලද RPG ස්ටයිල් එක. ඕගොල්ලෝ දැනට දකින්න නැති ඒ විදියට ඒ ඉස්සරහින් ආවේ මහත මිනිස්සයා ගහන හදනකොට ඒකෙන් මෙයා බේරිලා කොහොමද මේ අයින් වෙන්නේ කියලා. මේකේ අනික මෙතනදී හොඳ මේගොල්ලෝ හොඳින්ම පාවිච්චි කරලා තියෙනවා එක එක ඇක්ෂන් වෙනත් Assassin's Creed ගේම් එකකින් නොදකපු ඇක්ෂන් භාවිත කරලා තිනවා. මේකේ තව ප්‍රධානම දෙයක් තමයි අපි විද්ද ඊතලය අපි විද්ද කෙනා හඹාගෙනම යෑම අපිට හොඳින්ම පෙන්නනවා. මේකේ තව අපිට අලුත්ම අත්දැකීමක් ලබා දෙන සුපිරි ඇක්ෂන් ඇති කියලා මට හිතෙනවා. අපි ඒක මේ ගේම් එක රිලීස් වුණාට පස්සේ අපි බලමු. ඉතින් මේ ගේම් එක ඉස්සරේ ඔක්කොම මාසෙ 27 වෙනවා. ඕගලන්ට මේක ගැන තවත් සිංගල් අප්ඩේට් දැනගන්න ඕන නම් ඕගොල්ලෝ එකතු වෙන්න winrunbrand.com එකට එක්ක. ඉතින් ඔයගොල්ලෝ මේ ගේම් එක ගැන තව පොඩ්ඩක් දැනගන්න මම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්න. ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක. මේ වගේ වීඩියෝස් තවත් ඔයාලා බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. අපි අලුත් වීඩියෝ එකෙන් නැවත සමු.